අයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට ආපු හැමදෙනාම අද බලමු අපි ඉතින් අලුත්ම video එකක් කරන්න තමයි හදන්නේ. අපි බලමු මොකක්ද කියලා. දකින්නදී ඒ 3 wheel එක start කරපු විදිය. එතකොට මේ අතර on කරලා switch එක ගැබුවට පස්සේ තමයි start වෙන්නේ. දැන් අපි ඒකට මේ remote එකක් high කරන්න තමයි try කරන්නේ. මේ remote control එකක් උයි අපි ඒකට unit එකක් උයි ගණන්ලා තියෙනවා. මේක මේ online ගන්නත් පුළුවන්. මේ සාමාන්‍යයෙන් වෙළඳපොලේ මිලදී ගන්නත් පුළුවන්. ඕගොල්ලන් remote එකයි switch එකයි වම. ඉතින් මේ මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ switch එකයි high කරලා අපි මේ remote එක Three wheel එකට කොහමද මේ high කරගන්නේ කියලා ඕගොල්ලන්ට පොඩ්ඩක් කියන්න තමයි බැලුවේ. ඉතින් මේක three wheel එකට bicycle එකට වගේම වාහනයකටත් high කරන්න පුළුවන්. මේක තමයි මේ remote unit එක. ඉතින් මේ remote එකේ මේ පැත්තේ මේ අතුර ඇණයක් තියෙන මේක ගලවලා අපි අලුත්ම remote එකක් නම් මේකට බැටරියක් දාගන්න ඕන. එතකොට අපි මේ විදියට මේක මේ ගැලවුවට පස්සේ මේ මෙතන පේනවා මේ බැටරිය දාන තැන. ඉතින් මේකට අපි බැටරියක් දාන්න ඕන. I think මම මේ ටිකක් කල්පවතින්න ඕන නිසා Panasonic හොඳ බැටරියක් ගත්තා. මේක 27A කියලා තමයි මේකේ size එක තියෙන්නේ. මේ බැටරිය දෙකම දාන්න පුළුවන් අපිට. ඉතින් මේ බැටරිය මෙතෙන්ට දාගෙන මේ විදියට remote එක වහලා ආපහු මේකේ තියෙන මේ screw ඇනේ තද කරගන්න ඕන. ඊට පස්සේ තමයි මේ remote එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මම දැන් මේ බැටරිය දාන්නේ නැහැ. මොකද හේතුව මේ අර remote එකේ unit එක tree wheel එකට high කරලා ඊට පස්සේ තමයි මම බැටරිය දාන්නේ. එතකොට ලේසි අපිට චෙක් කරගන්න. එතන දැන් මම මේක high කරලා මේක පැත්තකින් තියනවා. මේක මොකුත් කරන්න දෙයක් නැහැ. අපිට මේකට බැටරිය දාගන්න විතරයි තියෙන්නේ. මේක තමයි මේකේ එන unit එක receiver unit එක. ඉතින් මේක open කළාට පස්සේ මේක ඇතුලේ තියෙනවා wire දාන්න. මේක මේ ඕනම සාමාන්‍ය කෙනෙකුට මේක wiring කරගන්න පුළුවන්. පොඩි wiring නැත් තියෙන්නේ. මෙතන තියෙනවා මේ විදියට කණු 6ක් වෙන්නලා. අපි 6ම පාවිච්චි කරන්නේ මේකේ ටර්මිනල් 3යි අපි පාවිච්චි කරන්නේ 4යි. දැන් මේ මේ දෙකට තමයි කරන්ට් එක දෙන්නේ. මේ දෙකට බැටරියෙන් අරගෙන කෙලිම වයර් ලයින් එකක් දෙනවා. හැම වෙලාවෙම මේකේ කරන්ට් එක තියෙන්න ඕන. එතකොට මේ දෙපැත්තට මම ප්ලස් මයිනස් කියලා මේකේ ගහලා තියෙනවා. ඒක බලලා අපි වයර් එකක් දානවා. ඊට පස්සේ මේකේ තියෙනවා NC line එකයි NO line එකයි common line එකයි. ඉතින් electrician කෙනෙක් මේක දන්නවා. මේක දන්නේ නැතත් ඕනම කෙනෙකුට දැන් පුළුවන් මෙතන common එකට වයර් එක දීලා අනිත් පැත්තෙන් ගන්න. අනිත් ඕනම point එකකින් එළියට ගන්න පුළුවන්. මේක සාමාන්‍ය wiring එකක් කරන්න තියෙන remote එකක්. මේක එච්චර ලොකුවට මේ technology එකක් නැහැ. ඉතින් මේ unit එක මෙහෙම wire එක high කරලා මේක high කරන්න ඕන අපි මේ වාහනේ පේන්නේ නැති තැනකින් කොතන හරි ඇතුළක. ඊට පස්සේ එකට වයර් දාන විදිය මම ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න අපි මේක high කරන්න යදන්නේ. දැන් මම මේකට වයර් එක high කරගත්ත මෙන්න මේ විදියට. මේ remote unit එකට මේකේ වයර් හතරක් එළියට එනවා මෙන්න මේ විදියට. දෙකක් තමයි මේකට current එක එන වයර් එක. අනිත් දෙක තමයි මේකෙන් current එක පිට වෙන වයර් දෙක. ඉතින් මේ input output කියලා මේකේ වෙනම තියෙනවනේ. ඒක අරගෙන මේ විදිහට කේබල් ටයි එකක් දාලා මම 3 wheel එකේ අර ඇතුලෙන් කොහේ හරි high කරනවා.
ඔයාලට පුළුවන් කම්බියක් හරි මේ මොකක් කර දාලා මෙම හයි කරන්න. ඉතින් මෙන්න මෙම ගත්තට පස්සේ මේ රිමෝට් එකේ යුනිට් එක මේ ඉස්සෙල්ලාම දෙක ප්ලස් මයිනස් කියලා මේගොල්ලෝ ගහලා තියෙනවා. එතකොට ඒක බැටරියෙන් ධන වයරක ඍණ වයරක දෙකම අරගෙන මේකට දෙනවා. ඊට පස්සේ මෙතන කොමන් කියලා තියෙනවා. කොමන් වයරකට අපි යතුරු ස්විච් එකෙන් අවුට් වෙන වයරයක් කරන් දෙනවා. ඊට පස්සේ ඒකෙන් යන වයරක අපෝ යතුරු ස්විච් එකේ අනිත් පැත්තට දෙනවා. ඉතින් එහෙම තමයි මේක වයරින් කරන්නේ. මේක හරි සිම්පල් වයරින් නක්. ඉතින් මේක මේ ලොක් එකක් තියෙනවා රිමෝට් එක. ඊට පස්සේ බැටරිය දාලා ඔන් කරලා පස්සේ මෙතන ලයිට් එක රතු පාට පෙන්නනවා. මේ ඔබනකොට රයිට් එක වැඩ කරනවා නම් තමයි රිමෝට් එක වැඩ කරන්නේ. ඉතින් ඒක මේක ඇන්ටනාවකුත් තියෙනවා. ඒරියල් එකක් පොඩ්ඩක් අදින්න. මේ ඒරියල් එක ඇදලා ඇද්දාම ටිකක් ඒක අර වැඩ කරන දුර ගොඩක් යනවා. හැබැයි මේක හොඳ පවර්ෆුල් රිමෝට් එකක් හින්දා අපි බැලුවා මේක මීටර් 100කටත් වැඩිය දුර වැඩ කරනවා. එතකොට මීටර් 100කට දුර ඉඳන් ඉතින් ත්‍රිවිල් ස්ටාර්ට් කරනවා කියන්නේ හොඳටම ඇතිනේ. ඉතින් මේක තව ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් රිමෝට් එකක් තමයි මේක. මේ රිමෝට් එක ගන්න පුළුවන් ඔන්ලයින් වලින්. මම මේ පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඒ ඔන්ලයින් සප්ලයි කරන එකේ ලින්ක් එක. ඔයාලටත් ඕනනම් ගන්න පුළුවන්. අපි ඉතින් මේක මේ ත්‍රිවිල් එකේ මේ ඩෑෂ්බෝඩ් එක ඇතුළෙන් ඇතුළු පැත්තෙන් හයි කරගන්න තමයි බැලුවේ. එතකොට මේ ඩෑෂ්බෝඩ් එක ඇතුළෙන් හයි කරනකොට මට ඒක ඔයාලට පෙන්වන්න බෑ කොතනද හයි කරන්න කියලා. මං හයි කරලා ඉවර වෙලා මේ පෙන්වන්නම් ඔයාලට කොතනද හයි කරේ කියලා. මොකද මේ ඇතුළට කැමරා වල්ල ගන්න අමාරු වෙට. මම මේ ටිකක් ඇතුළෙන් හයි කරන මොකද ඒක වතුර යන්නේ නැහැ. මේක ඉලෙක්ට්‍රොනික හින්දා වතුර යන්න හොඳ නැහැ. අනිත් එක තමයි මේ එතකොට කෙනෙකුට හදිස්සියකට ගලවන්න හරිය මේ කරන්න බෑනේ. මේක ඇතුළේ තිබ්බම පේන්නේ නැහැ නේ. එතකොට ගොඩක් ලේසි. මේක මේ ගොඩක් වයර් පේන්නේ අපේ ත්‍රිවිල් එකේ. ඉතින් ගොඩක් එක එක දේවල් අපි වයරින් කරලා තියෙනවා. මේ හෙඩ්ලයින් සිස්ටම් එකට වෙන වයර් ලයින්යක් අර මේ ගහලා තියෙන්නේ. ඒකයි මේ වයර් ගොඩක් පේන්නේ. නැත්තම් වෙන ත්‍රිවිල් එක මෙච්චර වයර් පේන්න විදියක් නැහැ. මේක ඇතුළේ දැන් අපි මේක මෙන් මේ කිට්ටුවට එන්න ඇතුළට වෙන්න මෙතනින් මෙහෙම හයි කර ගන්නවා. ඔයාලට පේනවා ඇති මේක ඇතුළේ මේ එතන මේ තියෙන්නේ ස්ටාර්ට් බටන් එකට එන වයර් එක. ඒ ක්ලිප් එක ගලවලා ඒකටත් මම අර අවුට්පුට් ක්ලිප් එක හයි කරනවා. ඊට පස්සේ මෙතන කී යතුරට එන වයර් එක තියෙනවා මේ සුදු පාටක. ඒකත් අපි ගලවලා ඒකේ කනෙක්ටර් එක අපි ආර්ක අවුට්ලට් කනෙක්ටර් එකට හයි කර ගන්නවා. ඊට පස්සේ අපි මේ රිමෝට් එක දැන් අපි අර ඇතුළෙන් මේකේ රිසීව් යුනිට් එක මම ඇතුළෙන් හයි කළා. උඩන් පේන්නේ හයි කළා. ඒක වතුර වැටෙන්නේ නැහැ. ආරක්ෂිතයි. ඊට පස්සේ හයි කළා. දෙන්න හයි කළා. වයර් එක අරගෙන ඒකේ අර අවුට් ගෝයින් වයර් එක අරගෙන මෙන්න මෙහෙම අරගෙන මෙතනින් අරගෙන අපි මේ කනෙක්ට් කළා. මේ ස්ටාර්ට් කරන ස්විච් එක ගලවලා ඒකට මේ තියෙන්නේ කනෙක්ටර් මාර නිල් පාට සුදු කනෙක්ටර්. මේක මේ නිල් පාට නිල් පාට ඉතුරු තිබුණේ. මේක දැන් මේ ගලවලා දැන් මම මේක දැන් පාවිච්චි කරන මේක අපි හංගලා පොඩ්ඩක් පේන්නේ නැති වෙන උඩට කියලා කේබල් ටයි ගන්නවා. ඊට පස්සේ වයර් එක අපි මෙහෙම යටින් උරගෙන මේ විදිහට වයර් එක යටින් අරගෙන වයර් දෙකයි ගන්න අර කරන්ට් එක දෙන්න වයර් එක අරගෙන අපි මෙතන බැටරිය තියෙන මේ බැටරිය තමයි ටෙම්පර් දෙනවා. මේක ඉස්සෙල්ලා තමයි තමයි දෙන්න ඕනේ. දැන් මේ ලබන දාන පැත්තෙන් මේ කෙලින්ම දෙන්න පැත්ත වලලා මේ වයර් එක පිටින්ට දුන්නේ දැන්ට දීලා මේ යුනිටි බලන් කොහොමද මේ පඩ කරන්නේ කියලා ත්‍රිවිල් එක ස්ටාර්ට් කරලා. ඕන්න දැන් අපි බලමු මේක. මම රිමෝට් එක ගත්ත මේ අතර මෙතන තියෙන මම රිමෝට් එක රිමෝට් එකෙන් ඔබා පොටස් වලට මෙන්න මේ එළියේ ඉඳන් මේ විදියට අපි ස්ටාර්ට් කරලා බලනවා. දැන් ඔයගොල්ලෝ හෙන්නේ සද්දේ ටීවී එක ස්ටාර්ට් වෙනවා. මේ රිමෝට් එක තමයි ස්ටාර්ට් වෙනවා. මෙතන පවර් එක නෑ. ආ බබා ඔය බටන් එක ඔබල පෙන්නන්න ඔබයි ස්ටාර්ට් කර දෙන්න. මේ බටන් එක විතරක් ඔබන්න ඔබ. එතකොට ස්ටාර්ට් එක මොන ස්ටාර්ට් වෙන්නේ නැහනේ. නෑ ස්ටාර්ට් වෙන්නේ නැහැ. දැන් බබා මේ රිමෝට් එකෙන් ඔන් කරනවා. මේ රිමෝට් එක දුන්න අපේ බබාට. එයා ඔන් ලොක් එක ගන්නවා. අරින්න ඔබ ලොක් එක. හරි හරි ලොක් එක ගන්නලා මොන ත්‍රිවිල් එකේ කවුරුත් නැහැ. මෙයා ස්ටාර්ට් කරනවා.
එන්න ත්‍රීවිල් එක ස්ටාර්ට් වෙනවා රිමෝට් එකෙන් නේ. දැන් හොන් එක ගල්පන්න බා. ආවා. ආයි ස්ටාර්ට් කරන්න බා. ආ ස්ටාර්ට් කරලා හොන් එක ගල්පන්න බා. මම වැඩ කරනවා. රිමෝට් එක තමයි ස්ටාර්ට් වෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ හදලා බලලා අපිට විස්තර කියන්න. එහෙනම් බොහොම ස්තුතියි.